ආයුබෝවන් මේ සවස් කාලයේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඔබ මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ විසින් පවත්වනු ලබන සාම උදානය නත්තල් ගීමියසිය වැඩසටහන ආරම්භ කරන්නට බලාගෙන මේ වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ හැබැයි මේ වැඩසටහන ආරම්භ කරන්නට ඉස්සෙල්ලා අපි ගැන පොඩ්ඩක් කතා කරමු රත්නපුර දිසා බාලදක්ෂ සංගමය ගැන පොඩ්ඩක් ඔබව දැනුවත් කරන්නට හිතුවා. අපේ දිසාවේ වර්තමාන දිසා කොමසාරිස්තුමා එම්.ඒ. මහනාම මැතිතුමා. අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන බාලදක්ෂ කලාප හතරකට බෙදලා තියෙනවා. මේ රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය සහ නිවිතිගල කලාප හතරෙම බාලදක්ෂෝ පෝතකයෝ මේ නත්තල් බැතිගී වැඩසටහනට අපිට සහයෝගය ලබා දුන්නා. ඒ සියලු දෙනාම අපිට ශක්තියක් වුණා. අපි සූදානම් වෙමු මේ නත්තල් වැඩසටහන ආරම්භ කරන්නට ප්‍රථම මට හිතෙනවා චන්දු මේ වැඩසටහනට සහභාගී වෙච්ච බාලදක්ෂය කොයි වගේද කැපුණේ උනන්දු වුණේ කටයුතු කළේ කියන එක බලලා ඉන්න. ඔව්. නත්තල් වෙනුවෙන් අපේ බාලදක්ෂ දරුවෝ ගොඩක් නිර්මාණ කරලා තිබුණා. අපේ MOP කණ්ඩායමත් එක්ක නත්තල් සුබපතල චිත්‍ර ඇඳලා තිබුණා. විවිධ කෑම ජාති, බීම ජාති හදලා තිබුණා. අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ නිර්මාණ බලමු. Thank you.
ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳිච්ච රාජ්‍යයක්. අපි ඒ ගැන කතා කරනවට වඩා අපි අවසරයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහණිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කෝමල්පේ සෝබිත හාමුදුරුව මොනවද මේ අපේ වැඩසටහන ගැන කිව්වේ කියලා අපි පොඩ්ඩක් නරඹලද. පත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ මගින් සියලුම ආගමික දරුදරියන් සම්බන්ධ කරගෙන සංවිධානය කරන නත්තල් උත්සවයේ සම්බන්ධයෙන් අපේ බලවත් ප්‍රසාදයෙන් මේ මොහොතේදී සඳහන් කරන්න යන්නේ ආගමික සමගිය අන්‍යෝන්‍ය සහෝදරත්වයේ මිත්‍රත්වය වඩා වර්ධනය කරගන්න නත්තල් අසිරිය යොමු කරගන්නට ලැබෙන එක ඉතාමත් හොඳයි බාලදක්ෂ ව්‍යාපාරයේ යම් දුරදර්ශී समाज संवर्धने आधार यहाँ करवलेन असिधुमी उपद ये समगम लोकेट पणिया साम ये उदाहरण සාමයේ උපත ඇති වුණා කියලා. බෙත්ලෙහෙමේ සිදුවුණේ ආශිර්වාද සිදුවීම මුල් කරගෙන යේසු බිරිඳාණන්ට උපහාර වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට උපහාර වශයෙන් පවත්වන මේ උත්සවයේ උතුමන වේදිකාවේ තමයි අංක 1 විය යුත්තේ. යේසුස් Thank you.
නත්තලේ සැබෑ අරුත හොයාගෙන අපි යන්න හිතුවා. ඒ සඳහා අපි තෝරගත්තා රත්නපුර ආසන දෙව්මැදුරේ ගරු නිරෝෂන් වාස්පියතුමාවත් බලංගොඩ ඇග්නස් බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය ගරු මීරි ගර්ට්‍රූඩ් පැවිදි සොහොයුරියක්. මේ ඔවුන් දෙදෙනා නත්තල ගැන කියපු දේවල්. ඔබ සියලුම දෙනාට සුබ නත්තල් මංගල්‍යයක් වේවා. असीमित आदरे महासल दिव्यन्महांसे मनुष्याट तियन असीमित आदरे तमंगे पुत्रयान मे लोके උනාංශයේ උපන්දිනය සමරන දවස තමයි නත්තල කියන්නේ. මේ නත්තල සමරන්නට අපිට උත්සව ඕනේ. මේ නත්තල සමරන්නට අපිට ගවලිනු ඕනේ. මේ නත්තල සමරන්නට අපිට නත්තල් ගස් ඕනේ. මේ නත්තල සමරන්නට අපිට සල්වි ඕනේ. මේ නත්තල සමරන්නට අපිට අලුත් දඬුන් ඕනේ. අපි හැම genuටම නත්තල අපගේ හදවත අධ්‍යාත්මික සමරන එදා මේ ලෝකයට ජේසු විනාපු ඒ සාමය ඒ ප්‍රීති ඒ ආදරය අපගේ හදවත් තුළ අද ඉපදිනවා අපි හැම කෙනාට නත්ත සමරන මේ හදවතේ මේ සාමයට ප්‍රීතියට ආදරයට आदरेति අපගේ හදවත දින පතාම ඉදෙන්නේ. එහෙම වුණත් අපි හැම කෙනාටම නත්තල සමරන්න පුළුවන්. අරුත්. ඉතින් මේ නත්තලේ මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝක වාසීන් සියලු දෙනාට ජීස් වේදාගෙන ආපු ඒ ආදරය ඒ ප්‍රීති ඒ සාම තම කෙනාගේ හදවතවල ඉපදී තමන් අසල්වාසීන්ට තමන් වටේ ඉන්න හැම කෙනාට ඒ ජේසුගේ ආදරය පෙන්වන්නට පුළුවන් නම් අපි හැම කෙනාම මේ ජීවිතේ ජයග්‍රහණය එසේම රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ විසින් සංවිධානය කරනු ලබන සාම උදාමය
නත්තල් කැරොල් ගීනියසීට මාගේ හෘදයාංගම සුභපතුම් පුද කරනවා. ඔබ සියලු දෙනාට නැවත සුබ නත්තල ජිස්පීට. සියලුම දෙනාට සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නත්තල යනු දෙවියන් අප සමග ජීවත් වීමට පැමිණීම අපි සමරනවා. දෙවියන් අප සමග ජීවත් වෙන්නට මේ ලෝකයට පැමිණිය උතුම් වූ කාර්යය තුලදී අපේ ජීවිතවල හිස්භාවය දිනුභාවය අත්දැකීමින් උන්වහන්සේව අප තුල ජීවත් කරව ගන්න කියලා මේ නත්තලේදී අපිට ආරාධනා කරනවා. Yeah.
සාමුදාන නත්තල් වැඩසටහන සාර්ථකත්වයට අපිට උදව් කරපු තවත් කෙනෙක් හිටියා. ඒ තමා සබරගමුවේ ප්‍රධාන පුරවැසියා. එතුමා මොනවද කියන්නේ කියලා අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ලෝපරා කිතුණු බැතිමතුන් මෙවර නත්තල් සමය සමරන්නේ කොරෝනා වෛරසය නිසා සීමා මායිම් ඇතුළත කියන එක අපි සීළු දෙනාම දන්නවා. ඒ හා සමානව ශ්‍රී ලංකාවේ සීලම කිතුණු බැතිමතුන් මෙවර 2020 නත්තල් සමය සහ මෙම සමය සමරන්නේ මේ කොරෝනා නීති රීති වලට යොමු වෙමින් ඉතාමත්ම ආරක්ෂක හේතුන් මත කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වැනි අවස්ථාවකදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සියලුම බාලදක්ෂයින් මෙවර කිතුණු උත්සව සමය සමරන්නේද සෞඛ්‍ය ආරක්ෂක හේ සියලුම ආරක්ෂක කටයුතු සමග බැඳීමෙන් ඒ නත්තල් සමය සමරීමට කටයුතු කිරීම පිළිබඳව අද මම බාලදක්ෂ ව්‍යාපාරයේදී සිටින සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. බෙන් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද මෙම බාලදක්ෂ ව්‍යාපාරය අපි දන්නවා අනාදිමත් කාලයක් තිස්සේ අන්‍යෝන්‍යයෙන්ගේ දුකේදී සැපේදී කටයුතු කරමින් විශාල සමාජ මෙහෙවරක් කරන තරුණ කණ්ඩායමක් ලෙසටයි බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු දෙනාව අපි දකින්නේ. නිසා කොරෝනා ව්‍යසනයේ මැදියේ හෝ මේ කිතුණු උත්සව සැමරීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලුම දෙනා බාලදක්ෂයින් ඒ නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව මාගේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම බාලදක්ෂයින්ට සහ නිලධාරීන්ට මේ උදාවන්නා වූ නත්තල් සමය සහ උදාවන්නා වූ 2021 වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සෞඛ්‍ය ඉතාමත්ම ඉහළ මට්ටමේ ඇති වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
සාම උදාන නස්තල්ජි මියුසියට ගොඩක් කට්ටිය උදව් කරා. අපි ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන කියනට වඩා ඒගොල්ලෝ අපි ගැන කිව්වේ මොනවද කියලා බලමු. අපේ ප්‍රතිසාර කොමසාරිස් සහාය සහකාරී ස්වරූප බාලදක්ෂ නායකී බාලදක්ෂ පොතකී සාදේ මෞකී ශ්‍රීලංකා බාලදක්ෂ සංගමේ රත්න ප්‍රතිසාර සහකාව විසින් සංවිධානය කරන ලබන වාර්ෂික මේ නත්තල් සැඳෑව සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත මම හිතන්නේ රත්න ප්‍රතිසාරයේ මේ වසරේ මේ කොවිඩ් පොදු තිබුණත් සෑම අතකින් සෑම ආගමික උත්සවයක්ම නියමාකාරයෙන් වුණ විසින් සංවිධානය කරලා බාලදක්ෂයන්ට සහෝතකයන්ට අවශ්‍ය කරන අත්දැකීම් ලබා දීලා තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රධාන කොමසාරිස් වෙදන්ද බින්ද පිරිස් මහතා ඇතුළු අපගේ සියලුම කොමසාරිස්වරුන් වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා බාලදක්ෂ දිසාවේ සෑම කොමසාරිස් ඇතුළු අනිකුත් සියලුම නායකයන්. නත්තල යනු අපි මොහොතකට හිතන්නේ සන්තෝෂ වෙන්න ඕන මක් වෙන්න ඕන විනෝද වෙන්න ඕන කාලයක්. නමුත් ඒ වගේම මේ වසරේ අපි කල්පනා කළ යුත්තේ අපගේ රටේ සහ ලෝකයේ ජනතාව වශයෙන් මේ කොවිඩ් 19 ආසාද වීලා උරිතාමත් අමාරුවෙන් ජීවිත ගත කරන අවස්ථාව. මොනිසා මේ වසර බාලදක්ෂයන් වශයෙන් නත්තල වෙනුවෙන් අපේ පෞද්ගලික ප්‍රීතිමත් වීම සන්තෝෂ වීම පසකෙලා අපි තේ සහෝදර අනිකුත් ශ්‍රී ලාංකිකයන්ට උදව් කිරීමට කැප කැපුණා. මොකද නත්තල යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට පිහි වූ නැත්නම් උපන් දවසයි. තුමා ජේසුස් වහන්සේ ලොවට උපත ලැබුවා වගේම ඔහු අපගේ පව් වෙනුවෙන් මේ ලෝකේ කුරුසේ යන ගැසලා ඔහු අපේ වෙනුවෙන් කියලා දෙයි කැපට. මනිසා අපගේ සුකමක් श्रीलंकमी අනිකුත් ක්‍රියා අර්ථපදතාවයෙන් ඉතා හොඳින් ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ. එම මේ සංවිධානය කරන සියලු දෙනාට උදක්දාය බල කරමි. හැමෝටම ඔබ නත්තලක් සහ නව වසර ඉතාමත් සාර්ථක නව වසරක් වේවා යන්න ප්‍රාර්ථනා කරමි. ඔබසමට සුබ නත්තලක් වේවා. මොකද මේ නත්තල කියන්නේ? අද මුගක් ක්‍රාට අපි නත්තල සඳහා සූදානම් වන්නේ බාහිර වශයෙන් විදාකාර විදියට අපේ නිවස අලංකාර කරලා නත්තල් ගස් හදලා බාහිර ආරෝපණයකින්. නමුත් නත්තලේ සැබෑ අර්ථය තමයි සාමයේ පණිවිඩය රැගෙන සාමයේ කුමාරා වසර 2021 ඉස්සෙල්ලා මේ ලෝකෙට පෙවෙන්නවා. මේ ලෝකයේ ඉතාමත් පවින් බරව මිනිසුන් එකිනෙකාට වෛර කරගනිමින් එකිනෙකා විනාශ කරගනිමින් ආත්මාර්ථකාමීත්වය රැජ කරමින් සිත් සමාජයක් ඒ තුළින් නැතිකර සාමයේ පිරුණු සාමීන් පිළි ලෝකයක් බීගෙන සඳහායි උන්නාන්තේ ගවලින තුළ ජනිත වෙමින් මේ ලෝකයට මේ සාමයේ පණිඩිය සමත්වෙමින් ඉන්නේ. අදත් අපි දකිනවා ලෝකේ විවිධ රටවල විවිධ ප්‍රදේශවල මෙවැනි පෙර තිබුණු සාමයේ කෝරා සාමයේ පණිඩිය රැගෙන එන විවිධ තත්ත්වයක් අද ඉදාවලා තියෙනවා. අප ලෝකේ ශ්‍රී ලංකා බාන්දක් ක්‍රියාපාලය ඇතුළුව රටවල සාමයේ පණිඩිය රැගෙන සටනක් ක්‍රියාත්මක වෙනවා. ඒ තුනියල් බලවෘත්ති වෙන හැම වෙලෙම ඉතාමත් අසනසත්වයෙන් ලවුන බාධක ව්‍යාපාරයට එන්න බැරි විඥාය බාධක ව්‍යාපාරයට ගෙනියනවා. ඒ තුලින් එයාට සමාජයේ හොඳ වැඩ කරමින් යහපත් වැඩක් කරමින් බාධක ව්‍යාපාරය තුලින් ලවුනට යම් කිසි ආකල්පයක් ඇතිකරන්න සාමයේ තුලින් වෛරය තමන් සිත් තුලින් පහ කරලා ඊටම සාමකාමීව තමන්ගේ පවුල තුලින් තමන්ගේ රට තුලින් තමන්ගේ ලෝකය වර්ණවත් සාමයේ පිරුණුවක් කිරීමට රත්න දිස්ත්‍රික්කයේ සාමයේ පණිවිඩය කැවුල් ගීත වගේ ගායනා කරමින් වැඩ සටහනක් සංවිධානය කළා තුනවා. ඒ තාමත් කාල විචිතයි. රත්න දිස්ත්‍රික්කයේ කියන්නේ මැණික්කොට ලංකා ප්‍රසිද්ධ මැණික්වැනි මිනිසුන් සිටින ප්‍රදේශයක්. මේ මැණික්වැනි කුඩා දරුවන් මේ මැණික් යම්සේ උපනම් වෙන නේද
ඊළඟ හිත් තුළ තිබෙනම වෛරය නැති වෙලා සාමයේ පණවිඩය තුලින් ආත්මార్థකාමීත්වය විනාශ වෙලා ඔප්ලන් වීමට මේ ඉතාමත් ඉටු හයක් වෙනවා අනුමානයි මෙම ගීත ගායනා කරන්නේ බොදුණු කිතුණු හින්දු මුතුන් සියලු දෙනාම අත්වල බඳගෙන ඒ බාලදක් කියන්නේ බාලදක් ව්‍යාපාරයේ හතරවෙනි නීතිය අනුව සියලු දෙනාගේම සහෝදරය යන පරමාදේ පරදර කරගෙනයි එයන් මෙවර කටයුතු කරන්නේ डिस्ट्रिक्ट අත්තානිදයි කාලෙච්චිදයි මිනිසා උන්ට ඒ තුලින් ඉතාමත් යහපත් පරපුරක් ලෙස ඉදිරියට නායකත්ව ගැනීමට හැකියාවයි මා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි පාලකයන්ගේ දුක් පීඩා මැද ජීවන අරගලයක නිරත ජනයා ඉන් මුදවා සදාකාලික සැනසීම වෙත පානා ගන්නට මාවත පෙන්වූ ජේසු සංවිධානයේ උපසිදු නත්තල මෙදා සමරන්ට සිදු තිබෙන්නේ කොරෝනා ව්‍යසනය මැද කිතු සංවිධානයේ උපසමරණ කිතුනවා සමග රත්නපුර ද්වාර දිස්ත්‍රික්කයේ බාල දක්ෂ ප්‍රජාවත් එකට එකතු වෙනවා කොරෝනා වගුදුර මැද දුරස් බව රකිමින් කිතුපදේ ආදර්ශය ලොවට කියන්නට රත්නපුර දිසාවේ බාල දරුවන් විවිධ ක්‍රියාකාරකම් නිර්මාණ ඔස්සේ ගන්නා වූ මේ උත්සාහය සැබවින්ම අගය කළ යුතුයි නව තාක්ෂණයේ ඔස්සේ හෙට දවස ජය ගන්නට බාල දක්ෂ දරුවන්ට මඟ පෙන්වන රත්නපුර දිසා බාල සංගමයේ මාධ්‍ය ඒකකයත් සාමයේ පණිඩකරු වැඩසටහනේ නියෝජනයේ උත්සාහය සීමා මැද නත්තල් සමරන සෑම දිනකට මහඟු ආදර්ශයක්. අයිබෝවන් මුළු ලොවම කොවිඩ් 19 වසංගතයෙන් පෙළෙන අවධියක සත්පුර දිස්ත්‍රික්කයේ බාරදක්ෂ ළමුන් වෙනුවෙන් සංවිධානය කරන නත්තල් කැරොල් ගී නියසිය වැඩසටහනට ඔබ අසල්වාසී සහෝදර දිස්ත්‍රික්කයක් වෙන අවිස්සාවෙල්ල දිස්ත්‍රික්කයේ ලෝකවාසී කතෝලික බැතිමතුන්ට අති ප්‍රේමණීය වූ කිතුක සමරන නත්තල් දවස රත්නපුර බාලදක්ෂව සංවිධානය කරන සාමුදාන නත්තල් කැරොල් කී මියසියට සහෝදර කෑගල්ල බාලදක්ෂතාවෙන් උණුසුම් සුපතුම් යොමු කරයි උදාවන නත්තල සාමේ පණිවිඩය සමග නිරූපසුව රැගෙන ඇවි රෝපිය තුරු වී ප්‍රේමණීය සුබ නත්තලක් වේවා ජේසු පිහිටෙන් උපහප සැමට සුබ නත්තලක්ම වේවා එසේම රත්නපුර බාල දිසාව වර්ණවත් වේවා ඔබ අප සැමටම ජේසු පිහිටයි හයි බෝවන් කොරෝනා වසංගත තත්ත්වයෙන් මුළු ලෝකෙම පීඩාවට පත්ව සිටින මොහොතක රටක් වශයෙන් නැගී සිටීමට බාල දක්ෂීන් වශයෙන් අප සියලු දෙනාටම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සතුට සාමේ සෞභාග්‍ය සපිරුම් සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි මෙවර නත්තල ලොව හැම දිනම සමරන්නේ විශේෂිත වූ ආකාරයකට වෙනත වගේ අපට සාමූහික වෙකට එක් වෙලා නත්තලේ සාමය ප්‍රීතිය බෙදා ගන්න හැටියක් නැහැ නමුත් බාලදක්ෂයේ මේ අභියෝගයට වෙනස්ම ආකාරයකට මුහුණ දෙන්න සූදානම් රට තුල පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය හමුවේ රත්නපුර දිසාවේ බාලදක්ෂ දරුවන්ගේ මානසිකත්වය නංවාලීමට රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයේ ඇතුළු සාම උදාන නත්තල් කැරොල් ගී වැඩසටහනට මාගේ සුභපැතුම් So
දවසක මැදි අම්රෑමේ දෙරු මෞතුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළම්රලි දසත හමත්දි සැතපීලයි උන්නේ දුක්පත් නෙමේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ වට පිට රොක්වි උම්බෑ ගාමි හරකුන් කෑ ගසති රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටි පඳුරු ඔප්පු කරති මරියතුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස්ගුයේ දුසේ තුමා එසිදාගත් නෑ දෙවියන්කට පිටු බැරේ පාපෙන් බේරා ගන්නට මෙහියාවා දිවස්වරුන් බොහෝ කලකට පෙර ගීතයෙන් ඉටුවා කලකට පෙර ඒ බෙත්ලෙහෙම් සුන්දර වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ ගව මඩුවේ කලකට පෙරේ බෙත්ලෙහෙම් සුන්දර වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව සිත් සතන් තුළ තැන්පත් වන ආශීර්වාදාත්මක නත්තල් සමයක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරමි. රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය නිර්මාණශීලීව ක්‍රියාත්මක කරන්නට යෙදෙන නත්තල් ගී සාම උදාන ගී මියැසියට සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සබරගමුව පළාතේ අධ්‍යාපනයේ සිටින විදුහල්පතිවරු ගුරුබවතුන් සහ දුවදරුවන්ගේ වගේම අධ්‍යක්ෂක මණ්ඩලවල සුභාශිංස සිංසනයත් මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමැති. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය වගේම ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය කාලීනව මේ රටේ මිනිසුන් මුහුණ දෙන තත්ත්වයන්ට අනුරූපව අපේ දුවදරුවන් එම අභියෝග ජය ගැනීම සඳහා සූදානම් කිරීමට කරනු ලබන මෙහෙවර අපි ඉතාමත්ම සුභවාදී දෙයක් කොට සලකනවා. ඒ වගේම ඒ නිර්මාණශීලී පියවරයන් අපි ඉතාමත්ම අගය කරනවා. විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය නිසා ලෝකවාසීන් මෙන්ම ශ්‍රී ලංකාවාසීනුත් අපේ පාසල් පද්ධතියේ දුවදරුවන් නිවෙස්වලට සිටීමට
කටයුතු කරන නිසා අපේ ගුරු භවතුන් සහ විද්වල්පතිවරුන් හුදෙකලාව ගෙවල් වල සිටින දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් සිදු කළත් ඔවුන්ට දැනෙන අපේ දරුවන්ට දැනෙන කාන්සිය හුදෙකලාව දුරලැයීම සඳහා මෙම නත්තල් සමයේදී මෙම ගීමියසිය නත්තල් ගී සාම උදාන ගීමියසිය නිර්මාණශීලීව ක්‍රියාත්මක කරන්නට යෙදීම පිළිබඳව බාලදක්ෂ දිසා කොමසාරිස් තුමාට ඒ වගේම සහාය දිසා කොමසාරිස් තුමන්ලාට තුමියන්ලාට ඒ වගේම අපේ පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන අපේ කැපවීමෙන් වැඩ කරන ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ ගුරුතුමන්ලා සහ ගුරුතුමියන්ලාට වගේම තමන්ගේ නිසග දක්ෂතා උපන් හැකියා ඒ වගේම තමන්ගේ සතුට ඒ වගේම තමන්ගේ විවේකයේ පළදායී කාරණකට යෙදීම සඳහා ඒ වගේම තමන් සමාජ සුබ සාධන කටයුතු වලට පුංචි කාලෙම ළම හුරු වීම සඳහා මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉන්න අපේ දරුවන්ට සිල් දෙනාම යෙදීමට වාජනය කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ ස්වේච්ඡාවෙන් කරන සේවය ඒ වගේම මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන මෙහෙය අනාගත පරම්පරාව නිර්මාණය වීම සඳහා දරන උත්සාහය අපි ඉතාමත්ම අගය කරන බවත් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමැති. COVID-19 වසංගත සත්‍යය තුළ ඔබ ක්‍රියාත්මක කරපු වෙනත් ක්‍රියාකාරකම්ද මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. වගා සංග්‍රාමය, ගෙවතු වගා ආරම්භීම, නව නිර්මාණ එළි දැක්වීම, දරුවන්ට උපදේශනය සහ නිවෙස්වල සිටින දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් ලබා දීම වගේ විශාල වැඩ කොටසක් බාලදක්ෂ සමූහය විසින් අපේ සමරගමු පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ සියලු දේවල් අපේ ඇගීමට භාජනය කරන්නත් මා මේ අවස්ථාවකට ගන්නම්. විශේෂයෙන්ම సౌందర్య කියලා කියන්නේ අපිට ගොඩාක් පණිවිඩ දෙන්න පුළුවන් තරම්. సౌందర్య වේදීන් දන්නවා හදවතට දැනෙන පණිවිඩයක් ලබා දෙන්න. තමාගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් පණිවිඩයක් ලබා දෙන්න. මිනිසුන්ගේ චිත්ත වේග වෙනස් කරන්න පුළුවන් පණිවිඩයක් ලබා දෙන්න හොඳම මාධ්‍යයක් තමයි సౌందర్య. එයින් මේ ගීමියසිය කියන කාරණය ගීත සමුච්ඡයක් සකස් කළලා වර්තමානයේ අපිට එකට එකතු වෙන්න බෑ වෙනද වගේ ස්ටේජ් එකක් හදලා කණ්ඩායමක් ගෙනල්ලා ජනතාව රැස් කළා මේ වින්දනය මේ පණිවිඩය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය හරහා Facebook මගින් මේ නත්තල් ගී සාමුදාන ගීමියසිය ක්‍රියාත්මක කරන්නට යෙදීමත් විශේෂ නිර්මාණශීලී දායකත්වයක් වට සලකන. බැහැ නැහැ අමාරුයි අපහසුයි කියලා ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව දරුවන් නිවෙස්වල සිටියදීම ඒ දරුවන්ගේ හැකියාවන් මුවහත් කළා එම අවස්ථාව රටට ලෝකෙට එළි දැක්වීමට මෙම කරන ලද නිර්මාණය අපි අපේ රටේ අපේ කාලේ කරන්න පුළුවන් හොඳම බාලදක්ෂ ක්‍රියාකාරාවක් විදියට මාගේ කරන්නටත් කැමතියි. ජේසුතුමන්ගේ උපත, ජේසුතුමන්ගේ පණිවිඩය, ජේසුතුමන්ගේ දයාව සියලුම සිත් සතන් තුල ජනිත කරවීම සඳහා ඔබ ගන්නා මේ උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වේවායි කියලා සබරගම් පළාත වෙනුවෙන් සබරගම් පළාතේ අධ්‍යාපනයේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම දයාව සතුට පිරි සුබම සුබ නත්තල් සමයක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අද රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය අනුවවත් කොවිඩ් මේ බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ගේ කටයුතු මන්දගාමි නොවන විදිහට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ වැඩසටහන් සම්පාදනය කරමින් තියෙනවා. එවැනි අවස්ථාවක නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් කැරොල් ගීමියසිය සකස් කරලා තියෙනවා. ඉතින් එය ලංකාවේ සුවිශේෂී වැඩසටහනක් බවට පත් වී මේ බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන වැඩසටහන අතරින් ඒ වගේම රත්නපුර දිසාවේ බාලදක්ෂ ඉදිරි කටයුතු සඳහා මාගේ සුභපතුම් එකතු කරමු. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්ම 2021 වර්ෂයේ සාමයේ සතුට පිරි සුබ නවසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. Happy birthday, happy birthday, baby, happy birthday.
වගේම ජිසේතුමත් ඉන්නවා. ඒත් අපිට පේනවා මේ ගවලනේ තවත් චරිතින්නවා. ඒ කවුද සිස්ටර්? පුතේ, ඔතන තියෙන ওই රජවරුන්ගේ ප්‍රතිමා ටික මෙතනට ගේන්න. ජිසේතුමයි මරියතුමි ජේසු එක දෙන්න තැනක් හොයාගෙන බෙත්ලෙහෙම හැම ගෙයක් ගෙයක් පාසාම ගියා. හැබැයි ඒ අයට අන්තිමට නවා තැනකට ඉතුරු වුණේ ගවහල විතරයි. ජේසු ඉපදෙන්න කලින් ඔය ගවහලේ හිටියේ හරක් පැටවු ටිකකුයි හරක් බලා ගන්න එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. හැබැයි ජේසුතුමා ඉපදුනාට පස්සේ අහසේ තියෙන වල්ග තාරකාව දැකලා මෙන්න මේ රජවරු ඈත පෙරදිග ඉඳගෙන බෙත්ලෙහෙමට ආවා කියනවා. එතකොට අපි දැන්ම මේ අයව ගවහල ළඟින් තියන්නේ. ජේසු ඉපදිලා දින කිහිපයක් ගිහාම තමයි ඒ රජවරුන් ජේසු ඉපදුන තැන හොයාගන්නේ. මුලින්ම ජේසු ළඟට ආවේ අන්න අතන ඉන්න එඬේරු දැකලුවන්ව කරේ තියාගෙන ගවහලට ආවා. ඒ අය තමයි ලෝකෙට ඉපදුණු ගැලුම් කාර්යව මුලින්ම දැක්ක අය. ඒ නිසා තමයි අපි සංකේතයක් විදිහට බැටළුවන්ව බැටළුවන් බලාගන්න එඬේරුන්ව ගවහල ඇතුළෙම තියන්නේ නත්තල් දාරෑම. රජවරුන්ව තියන්නේ ඊට ටික දිනකට පස්සේ. ඔයාගේ ප්‍රශ්නට උත්තරේ තේරුණාද පුතේ? සිස්ටර් මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සිස්ටර් අපි නත්තල් ගහක් හදන්නේ? නත්තල් ගහ අපි මොකක් හරි ගහක් අරගෙන ගොඩාක් අපි කරන්නේ සයිප්‍රස් වර්ගයේ ගහක් අරගෙන සරසන එක. ඒක ජේසුස් වහන්සේ උපත ලැබපු ඊශ්‍රායලයේ වගේ රටවල් වල බොහොම සුලභව තියෙන ගහක්. අපිට ඕනම ගහක් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ අර්ථය තමයි පුතේ නත්තල කියන්නේ ප්‍රීතිය ගෙන දෙන දවසක්. ඉතින් ප්‍රීතිය සංකේතවත් කරමින් තමයි අපි හරි අපූර්වට අපේ ගෙවල් ආලෝකමත් වෙන්න අපේ ගෙවල් වලින් අමුතු ලස්සනක් වෙන්න ලස්සනට ගහක් සරසන්නේ. ඒ වගේම පුංචි ළමයි එකතු වෙලා තමයි ওই නත්තල් ගහට බැලුම් කුම්බලා ඉල්ලන්නේ. ඒක අපේ එකමුතුකමේ සංකේතයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ නත්තලේ තියෙන හැම සංකේතයකටම ගැඹුරු අර්ථයක් ලැබෙන්නේ පුතේ අපි ඒවා ල තේරුම හරි ආකාරයෙන් දැනගෙන ඒව ජීවත් වෙන තරමටයි. ප්‍රීතිය බෙදා ගැනීමේ සංකේතයක් තමයි නත්තල් ගහ කියලා කියන්නේ. Yeah.
බාලදක්ෂ සංගමය මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් කරන නත්තල් ගී මියසිය වැඩසටහන ඉතාමත්ම කාලීන ඒ වගේම මේ ප්‍රදේශයට එක්කම හත්තම ඉතාමත් විශේෂ වූ වැඩසටහනක් කියලා මට හිතෙනවා ඒ වගේම මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කරන මෙවන් වැඩසටහන් තුලින්
ආගමික සහජීවනය හා ආගමික දැනීම බාලදක්ෂයන් තුළ ආගමික දැනීම වැඩි දියුණු කරන ඒ වගේම ආගමික භක්තිය වැඩි දියුණු කරන වැඩසටහනක් හැටියට මට හැඟී යනවා ඒ වගේම මේ වැඩසටහන් තුළින් බාලදක්ෂයන්ගේ දක්ෂතා කුසලතා එළියැක්වීම තවත් සාර්ථක විදිහට කෙරෙනවා මෙවර වැඩසටහන නිෂ්පාදක කීපයක් මැද ක්‍රියාත්මක වෙන්නේ මේ විශේෂයෙන් කොරෝනා වැනි බාධක මැද ක්‍රියාත්මක වන මේ වැඩසටහන දිස්ත්‍රික්කයේ අනෙක් වැඩසටහන් වගේම තාමත්ම සාර්ථකව සිදු කර ගැනීමට මගේ ආශිර්වාදය යොමු කරනවා අම කල්ම කොටම රත්නපුර දිසා බාලදක්ෂ සංගමයට ස්තුතිවන්තය. අපි දන්නවා මේ අවස්ථාව මුළු ලෝකයම COVID-19 වසංගතය නිසා බොහොම දුක්බරව ඉන්න අවස්ථාවක්. මා ප්‍රාර්ථනා කරනවා මුළු ලෝවැසියන්ටම මේ කෝවිඩ් වසංගතයෙන් තුරන් වීමේ භාග්‍ය උදා වේවා කියලා. එසේම මෙම අවස්ථාවේදී අපගේ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බීපී තුමන් බේඩන් පවල් සාමිතුමන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමාගේ නමේ මුලාකුරු බීපී ඇතුව තමයි අපි අපගේ ව්‍යාපාරයේ ආදර්ශ පාටේ තියෙන බී ප්‍රිපෙයාර් කියලා. 2030 වසර කොවිඩ් වසංගතයේ විසින් අප සමාජයේ හුදකලා කළා අපගේ සියලු වැඩ කටයුතු ගලපන කළා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටුණා 2020 වසර අවසන් වෙමින් දැන් යන්නේ මෙම අවස්ථාවේ කිතුනු බැතිවරුන්ගේ නත්තලද උදා වුණා බහුවාර්ගික බහුආගමික සමාජයක ජීවත් වන අපට මෙම උත්සව අවස්ථාව මගහැරියා නොහැකි එයට හේතුව විවිධ ආගම් විසින් අපේ සංස්කෘතියට වැදගත් දෑ එක්කර ඇති නිසයි රත්නපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින් මෙම උත්සව අවස්ථාව සැමරීමට සූදානම් වීම සතුටට කරුණක් වගේම එය නවමු අත්දැකීමක්ද වනු නිසැක රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මාධ්‍ය ඒකකයේ සාමී පණිවිඩකරු යන අංශ විසින් සංවිධානය කරනු ලබන සාමී උදානේ නත්තල් ගී මියසියට මගේ සුබපැතුම් එක් කරමි ලැබුවා වූ නත්තල සියලු දෙනා අප සියලු දෙනාටම නිදුක් නිරෝගී සාමයේ සතුට පිරි සුබ නත්තලක් වේවායි පතමි Thank you.
संविधाने सहजीवने अरुत अपट किया दुन येसु संविधानंगे उपत सेपत करन नत्तल मेदा अपट समरान्नत सिद्धवेलाति बिन दुरस भव पदलां करेगे एनिसा अपिट एकट एकतु वेला नत्तल गी कियान्नत नत्तल सरसिरि करान्नत अवस्थावा ने नमु रत्तपुर दिशा बालदक्ष संगमे माध्य एककया सामे पणिविट वेडसटान नियोजितेन एकट एकतु वेला रत्नपुर दिश्रिक्के बालदक्ष दूदरुवन लोके पुरा वेसेन कितुनुवन समग एकट एकतु करान्नत गन्नाव मे ताक्षण विप्लवे अपि अगे करुमु ओंगे क्रियादामे अति विशिष्टय एनिसा अपि मेदा नत्तल इताम उत्कर्षवत् अंदमिन समरन्नट इडसलसु ओन सीलु दिनाट शुभ पदन शुभ नत्तलक् वेवा सीलु दिनाटम सामे सतुर संपत्ति बिरे शुभ नत्तलक् वेवा मेवर नत्तल सबरेबट सिद्धु वेत्ते लोके पुरा भयानक वसंगतेट मुहुण दी अति अवधिकाय एम निसा सौख्यांश वलिन देन සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදමින් ඊට අවනත වෙමින් නැත්තල් සැමරුම් කටයුතු සිදු කරන ලෙස සීල දනාගෙන ඉල්ලා සිටිනවා. එසේම රත්තපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂංශයේ සිදු කරන නැත්තල් සැමරුම් කටයුතු සියල්ලම සර්වපකාරයෙන්ම සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා කරන අතර ඒ සඳහා අපකපුවේ ක්‍රියා කළ සීල දනාටම මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමීමට කැමැතියි. සියලු කටයුතු සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා කරමි. රත්තපුර දිස්ත්‍රික් සංගමේ විසින් මෙවර නත්තල් උළෙල සංවිධානය කොම් ලබන උත්සව ඉතා සාර්ථක අන්දමින් නූතන තාක්ෂණය උපයෝග කරන කරන යන දැකීම ඉතාම ප්‍රශංසනීයයි. ඒ වගේම අද කොරෝනා වද නිසා ලෝකයේ බොහෝ තැන්වල ඉතා දුර්වල පවත්වන්න පැවැත්වෙන මේ උත්සවය අපේ රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂකින් විසින් ඉතාම විශිෂ්ට අන්දමින් කිරීමට කටයුතු කිරීම නිසා මගේ සන්තෝෂය මම මේ අවස්ථාවේ ඉදිරි කරන අතර එය ගැන මගේ සුභාශිංසනේ මේ පිළිනවම. යේසු බිරිඳානන් උපන් දිනය වන නත්තල්දා සිහිපත් කරමින් රත්නපුර සංගමයට අදාළ පාසල්වල දූදරුවන් විසින් කරන ලැබුණේ ක්‍රියාදාමය පිළිබඳ මාගේ හදපිරි සතුට හා ප්‍රශංසා පුදකර සිටිමි. ඒ වගේම මේ ලැබුවව මේ නත්තල සාමය සමගිය සෞභාග්‍ය සපරි සුභම සුභ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. සීතල උළුවක් මාසයේ සාමය උදා කරමින් ලොවට බිහි වූ ජේසු සම්විධානන්ගේ උපත සමරන මේ නත්තල් දිනේදී සැමට සතුට පිරි දිනයකට ආසිරි ගෙනෙමින් රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සමූහය විසින් කොරෝනා වතුර මැදේ වද නත්තල සැමරීමට ගන්නා මේ උත්සාහයට මගේ උණුසුම් සුබපැතුම් එක් කරමි. මල්ලපුරා එල්ලම් බඩුවේ පිරීලා
තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි යබන් ගසයි ගෙන්දිද සොලවයි මේ එන්නේ නත්තල් සිරියයි නත්තල ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුබම සුබ නත්තලක් වේවා මම පළමුව ප්‍රාර්ථනා කරනවා නත්තල කියලා අපි හඳුන්වන්නේ කිතුණු දහමේ ශාස්ත්‍රඥ වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලද දිනය මේ හඳුන්වන්නේ සාමයේ කුමරුවන්ගේ උපත ලෙසයි සාමය ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක් කිතුණු දහමේ මූලික හරය ගත්තාම ඒ අන්තර්ගත වෙලා තිබෙන්නේ ප්‍රේමය ආදරය බැඳීම බෙදා ගැනීම කියන කාරණායි මේ නත්තල් සැමරුම සැමරුමක් නොව අදවතී ඇති කරගත් සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම කරගන්න රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේද අභියෝග ජය ගනිමින් ප්‍රගති වැඩසටහන් මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ බාල දක්ෂ කටයුතු වල සුබ සිද්ධිය උත්සාහ කටයුතු කරන බාලදක්ෂීන්ට හා බාලදක්ෂ ආචාර්යවරුන්ට මාගේ ප්‍රණාමය පුත කර සිටිමි. එමෙන්ම මේ දිනවල ක්‍රියාත්මක කරන සුවිශේෂී වැඩසටහනක් වන නත්තල් වැඩසටහන වෙනුවෙන් සහයෝගය දක්වන බාලදක්ෂීන්ට ආචාර්යවරුන්ට මාගේ ප්‍රණාමය පුත කරමි. දව නත්තල ඔබ සැමට සාමයේ සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කොමසාරිස්තුමන් බාලදක්ෂ සහාය දිසා කොමසාරිස්තුමන්ලා තුමියන්ලා බාලදක්ෂ ආචාර්යවරුන් ආචාර්යවරියන් බාලදක්ෂින් එකමුතුව සංවිධානය කළ නත්තල් සාමුදාන ගී මියසියට උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා සීතල හොඳුවක් මාසයේ මැදියම් පැයේදී උපත ලද ජේසුතුමාගේ ජන්මදිනයේ සමරන සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි. ලැබුවා වූ නත්තල සැමට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේවද රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ මාධ්‍ය ඒකකය විසින් රත්නපුර දිසාවේ බාලදක්ෂ දරුවන් සහභාගී කරගෙන සිදු කරනු ලබන සාම උදාණය නත්තල් කැරොල් බැතිගී වැඩසටහනට මාගේ උණුසුම් සුබපැතුම්. Messenger in peace. Christmas is neither a time nor a season, but a state of mind to cherish peace and love, to be bounteous in mercy, is to have the real spirit of Christmas. සාමයේ අරුණලු ලොවට කියාදුන් ජේසු සමිදානන්ගේ උපත සිදු නත්තල සිය නිර්මාණ තුලින් සමරන්නට මග පෙන්වු රත්නපුර දිසාබාද සංගමයේ හැමදෙනාටම ආදර්ශයක් ආගමික සහජීවනය ගොඩනගන්නට ගන්නා වූ මේ උත්සාහයට මාගේ සුපතමි. Did you?
රත්නපුර දිසා බාල දක්ෂ සංගමය සහ දිස්ත්‍රික් මාධ්‍ය එකගේ මගින් සංවිධානය කරන බාල දක්ෂ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන නත්තල් සාම උදානය වෙනුවෙන් පවත්වන නත්තල් ගී මිය සියුමෙන් මම පළමුවෙන්ම සුබ පතනවා. අතරම මේ දවස්වල රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපේ දරුවන් ඒකරාශී වීම ටික කාලයකට අපිට කල් දමන්නට සිදු වෙලා තියෙනවා. එතකොට ඔවුන්ගේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් අතරට
අපේ බාල දක්ෂ කටයුතු වල සිද්ධ කරන එක අංශයක් විදිහට මේ නත්තල් කැරොල් නත්තල් ගී නියසිය සංවිධානය කිරීම වෙනුවෙන් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා රත්නපුර දිසා බාල දක්ෂ සංගමයට සහ දිස්ත්‍රික් මාධ්‍යයකට ඒ වගේම මගේ සුබපැතුම් මේ අවස්ථාවේදී එකතු කරන්න කැමතියි රත්නපුර දිසා බාලදක්ෂ සංගමය මගින් පවත්වනු ලබන සාම උදානය නත්තල් ගී නියසියට උණුසුම් සුබ පැතුම්. කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ රත්නපුර දිසා බාලදක්ෂ සංගමය දිසාවේ බාලදක්ෂයන් එක්කර ගනිමින් මෙම පවත්වන්නට ලබන ගී මියසිය සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරනු ලබන අතර ලංකාවාසි ලෝකවාසි සියලුම කිතුනු බැතිමතුන්ට සාමය සතුට නිරෝගී බව පිරි සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සිද්දනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම හරිම වටිනවා කියලා හිතෙනවා මේ දෙසැම්බර් මාසය. මොකද මේ පවතින විවසනයත් එක්ක ඒවයින් යම් තාක් දුරට මිදෙමින් නත්තලේ අසිරිය සම්මරණ ආකාරය. ආයුබෝවන්. ශ්‍රී ලංකාව මුළු මහත් ලෝක සමාජයටම බලපා දෙන කොරෝනා වසංගතයේ තුරන් වී සාමයේ සතුට සෞභාග්‍ය පිරිසුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Thank you.
කොරෝනා ඌදර නිසා නත්තල් අසිරිය විඳින්නට පැන වූ සීමා මායිම් බිඳ තාක්ෂණයේ ඔස්සේ ජයකනුව වෙත යන රත්නපුර දිසා බාලදස්ස සංගමයට මගේ උණුසුම් සුබපැතුම්. සාමේ කුමරාගේ උපත සිහි කරන්නා වූ මේ අසිරිමත් නත්තල ලෝකවාසී සියලු දෙනාට සාමේ සතුට පිණිස සුබම සුබ නත්තලක් වේවා. රත්නපුර දිසා බාලදස්ස සංගමයේ විසින් ඉදිරිපත් කරන साम उदान नत्तल केरोलगी वेडसटहनट मागे उनसुम सुबगतुम अटे मे दिन वेल उद्गत वी तिबेन कोरोना तत्वे हमने अपे अपे बालदक्ष कटियतु निरंतर इदियट गिनियानवा ए एकावस्थावक तमय अपे मे रत्नपुर डिस्ट्रिक्ट बालदक्ष संगमीय सन्निधानय करन लबन केरोलगी प्रसंगे ए संदहा मागे सुबपेतुम सह आशीर्वाद करें I
සංගත රෝගයේ දුරු වී රටට ලෝකයට සමගි සමාදානය උදා වේවායි මම එක සිටින් ප්‍රාර්ථනා කරමි. 2020 වර්ෂයේ ගෙවිලා නත්තල උදා වෙලා. ඒ වුණත් අපිට වෙනදා වගේ නත්තල සමරන්න විදියක් නැහැ. අපි හැමෝම පුළු පුළුවන් විදියට මේ නත්තල සමරුවත් මේ නත්තලේ අපිට ලොකු පණිවිඩයක් නම් දීලා තියෙනවා. ඒ තමයි එකිනෙකාට ආදරය කරන්න එකිනෙකා ගැන සොයා බලන්න සොබා දහමට ආදරය කරන්න ඒ දේවල් අපිට පණිවිඩයක් විදියට දීලා තියෙනවා. ඉතින් මේ නත්තල සුබ නත්තලක් වගේම සුවවත් නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රත්නපුර දිසා බාලදස සංගමය විසින් සංවිධානය කරනු ලබන නත්තල් ගීමියසි වැඩසටහනට මගේ සුභාශිංසන පළ කරනවා. Thank you.
අරුත සොයා නැත්තල් සමයේ සොයා ගොසින් දැතක පිරිකඳුල සිසලමු සමිඳු ලෙසින් සීතල සුළඟ හමයි කරුවතු අහසේ දිවෙයි I'm not the one who's running out of time.
තාම උදාන නත්තල් ගී වැඩසටහන ඔබ රස විඳා. අපිත් එක්ක එකතු වුණාට ඔබ සියලු දෙනාට අපේ ස්තුතිය පිරිනමනවා. අපිත් පුංචි ස්තුතියක් ඔබට පිරිනමනවා. මෙහිදී ගරු විසා කොමසාරිස්තුමාට, විසා බාලදක්ෂ සංගමයට, ඒ වගේම ජාතික බාලදක්ෂ මූලස්ථානයටත් අපගේ ස්තුතිය පිරිනමනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ මීළඟ වැඩසටහන මීට වඩා සාර්ථක කරගන්න. මේ සාර්ථකත්වයේ උදෙසා ඔබ අපිට උදව් කරන්නට උනන්. අපේ වැඩසටහන ගැන ඔබට හිතෙන්දී අපට කියන්න. කෝල් කරන්න, අපිට WhatsApp කරන්න, email කරන්න. ඒ එවන තොරතුරු අපේ ඊළඟ වැඩසටහනේ සාර්ථකත්වයට ගොඩාක් වැදගත් වෙයි. මේ කොරෝනා සමයේ අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මේ නත්තලේ පුංචි ප්‍රාර්ථනාවක් කරනවා. ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. දුරස්භාවය රකින්න ඕනේ. මේ මොකටවත් නෙමෙයි ඔබේත් මගේත් හෙට දවසේ සෞඛ්‍ය උදෙසා යහපත් පුරුද්දක් හැටියට. අපි එක්කුණොත් අපිට නැකිරින්නට පුළුවන්. ඒ ගැන අපි හිතමු හැම වෙලෙම. ඔබ සැමට සුබ නත්තලක් වේවා. Do not.